මම වසන්ත මුදලිගේ නියෝජිත ජනාරගල සන්ධානය. අද දවසේදී ජනාරගල සන්ධානය විදිහට මාධ්‍ය හමුවක් කැඳවන්න ප්‍රධාන වුණු හේතුව තමයි මේ රටේ ජනතාවට අදහසක් ඇති රටේ මේ වෙද්දී සාකච්ඡාවක් මතුවෙමින් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මැතිවරණයක් කටමුලට ලං වෙලා තියෙන වෙලාවක, ව්‍යවස්ථානුකූලව මැතිවරණයක් පැවැත්වීම ලං වෙලා තියෙන වෙලාවක යම් ව්‍යාකූලත්වයක් නිර්මාණය කරමින් වෙනදා වගේම රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරපු විවිධ තුරුම්පු, විවිධ ගැට, ව්‍යවස්ථානුකූල ගැට සහ සෙල්ලම් වල එකක් විදිහට තව අලුතින් ගෙනල්ලා තියෙනවා 22 ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ජනාධිපතිවරයාගේ දූරකාලය සම්බන්ධ සාකච්ඡාවක් නිර්මාණය වෙමින් තියෙනවා. එතකොට අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියලා කියන්නේම පහුගිය ඉතිහාසයේ පුරාවටම මැතිවරණ පරාජය වෙමින් මේ රටේ නායකයා බවට පත්වීමට රටේ ජනතාව ජනවරමක් නොදුන් පුද්ගලෙක්. ඒතර ඔහු ගිය 2022 ජනතා අරගලෙන් පස්සේ පොහොට්ටුවේ ආනුභාවය පාවිච්චි කරලා, පොදු ජන පෙරමුණේ ආනුභාවය පාවිච්චි කරලා තමයි ඔහු රටේ ජනාධිපතිවරයා බවට පත් උනේ කිසිම ජනතා අනුමැතියකින් තොරව. ඒ පත් උණු වෙලාවේ ඉඳලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තිබුණා අවශ්‍යතාවයක්, තිබුණා ජනතාව ඉස්සරහට යන්න බයයි, ජනතාව ඉස්සරහට ගිහිල්ලා ජනමතයක් උරගා බලන්න බයයි, ජනතාව ඉස්සරහා කොටින්ම කිව්වොත් ගිහිල්ලා ඔහුට අවම වශයෙන් ජනතාව ඉස්සරහා ගිහිල්ලා මුහුණ දෙන්නවත් ලොකු බයක් තිබුණා. ඒ නිසා ඔහු විවිධ අවස්ථාවල ගෙනාවා සැලසුම්. ඒ සැලසුම් වල තිබුණා එකක් ජාතික ආණ්ඩුවක් හදලා මේ ඉන්න ජනාධිපතිවරයාම ආණ්ඩුවක් විදිහට ඉස්සරහට යන් කියලා එක සාකච්ඡාවක් ගෙනාවා. ඊට පස්සේ අපි දන්නවා ලෙනව කියලා පුද්ගලයෙක් කරහා පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙස්සමක් ගොනු කරලා ලෙනව කියන පුද්ගලයෙක් කරහා ජනාධිපතිවරයාගේ දූරකාලය අවුරුදු 6ක් දක්වා තියෙනවා කියන එකඟතාවය හදාගන්න ඒව අධිකරණය ඇතුලේ පරාජය වුණා. ඒ වගේම මෙන්න මෙහෙම සාකච්ඡාවක් වෙන අතර දැන් කැබිනට් එකේ තීරණයක් අරගෙන තියෙනවා ව්‍යවස්ථාව නිරවුල් කිරීම සඳහා, ව්‍යවස්ථාවේ තියෙන ගැටලු ලිහා ගැනීම සඳහා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 වගන්තියේ තියෙන පාර්ලිමේන්තුවේ සහ ජනාධිපතිගේ දූරකාලය 6 අවුරුද්දකට වඩා වැඩි වෙනවා නම් ජනමත විචාරණයකට යන්න ඕන කියන වගන්තිය වෙනස් කිරීම සඳහා 22 ව්‍යවස්ථා සංශෝධනය ගේන්න සැලසුම් කරලා තියෙනවා. ඒතර බැලු බැලමට මේකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ රටේ ජනතාව ඔබ සියලු දෙනා දන්නවා 2015 වර්ෂයේදී 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා ඒ වෙනකොට ලංකාවේ පාර්ලිමේන්තුවට වසර 6ක දුරකාලයක් තිබුණා. ඒ වගේම ජනාධිපතිවරයාට වසර 6ක දුරකාලයක් තිබුණා. එතකොට මෙන්න මේ ජනාධිපතිවරයාට වසර 6ක් දුරකාලයේ තියෙනවා කියලා කියන්නේ 32 වගන්තියේ, පාර්ලිමේන්තුවට වසර 6ක දුරකාලයක් තියෙනවා කියලා කියන්නේ ව්‍යවස්ථාවේ 62 දෙවෙනි වගන්තිය. මෙන්න මේ වගන්ති දෙකම වසර 6 කියන එක වසර 5 කියන එක දක්වා අඩු කරා. ඒතොර 19 අනුක ව්‍යවස්ථා සංශෝධනයේ මේක සංශෝධනය කරලා මේ වගන්ති දෙක සංශෝධනය කරා. ඊට පස්සේ එතනින් පස්සේ ජනාධිපතිවරයාට තිබුණු දූරකාලය 6යි, පාර්ලිමේන්තුවට තිබුණු දූරකාලය 6යි. ඒකෙන් පස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවාපත් උනේ මෙන්න මේ සංශෝධනයට යටත්ව. දැන් එහෙම තියෙනකල් ව්‍යවස්ථාවේ 83 ආවගන්තිය තියෙනවා අවුරුදු 6ක් කියලා. ඒක 6 කියන එකට 5 කියන වචනේ දාන්න තමයි දැන් රනිල් වික්‍රමසිංහ මේක ජෙනුයින් කරන්න, එහෙම නැත්නම් ව්‍යවස්ථාව හරියට අර්ථ නිරූපණය කරන්න, නැත්නම් මේකේ තියෙන ප්‍රශ්න නිරවුල් කරන්න කියලා දැන් කඩිමුඩියේ මෙයා හදන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා ජනමත විචාරණයකට මේ රට තල්ලු කරලා දාන්න. ඒතකොට මේකේ අපිට පේනවා ගේම් එකක්, අපිට පේනවා මේකේ සැලසුමක්, අපිට පේනවා රටේ යම් ව්‍යාකූල දේශපාලන තත්ත්වයක් හදන්න අදාළ සැලසුම තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඇයි? ඇයි අපි එහෙම කියන්නේ? දැන් රනිල් වික්‍රමසිංහට දේශපාලන වශයෙන් මැතිවරණයක් නොතියා යන්න අවශ්‍ය නම්, රනිල් වික්‍රමසිංහට මැතිවරණයකට ඉදිරිපත් වෙන එකටත් බය නම්, මොකද ඔහු පරාජය වෙන නිසා, ඔහුට අවශ්‍ය තව මේක මාස කීපයක් හරි ඉස්සරහට අරගෙන යන්න. ඒ ඉස්සරහට අරගෙන යන්න තමයි ජනාධිපතිවරණයට දින නියම කරන්න මැතිවරණ කොමිසමට බලය ලැබෙන්න තව දවස් 5ක් තියෙන තත්වයක් ඇතුලේ, තව දවස් 5යි තියෙන්නේ. ඒ දවස් 5ක් තියෙන තත්වයක් ඇතුලේ ජනාධිපතිවරයාම කැබිනට් එකට යෝජනාවක් දාලා දැන් ඉදිරිපත් කරන්න, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න නියමිතව තියෙන්නේ ජනමත විචාරණයකට යන්න ඕන කියලා. එතකොට ජනාධිපතිවරයා දන්නවා මේ 83 ආවගන්තිය සංශෝධනය කරන්න හදපු ගමන් ජනමත විචාරණයකට යන්න ඕන කියලා. ඇයි? මේක 2015 19 ව්‍යවස්ථා සංශෝධනයේ ගේන වෙලාවේ මේක తాවකාලිකව තාක්ෂණික වශයෙන් මඟහැරලා යන්න වුණු ප්‍රධාන හේතුවත් ඒ වෙලාවේ ජනමත විචාරණයකට මේක යන්න වෙනවා කියලා
ඔවුන් හැම කෙනාම දැනගෙන හිටපු නිසා. ඒ දැනගෙන ඉන්න වෙලාවත් රටේ අගමැති ජනා රනිල් වික්‍රමසිංහ, ඒ රනිල් වික්‍රමසිංහ තමයි දැන් හොරපාරෙන් ඇවිල්ලා පිටිපස්ස දොරෙන් ඇවිල්ලා ජනාධිපති පුටුව ඉඳගෙන දැන් ඔහු මේක දැනුවත්වම ජනමත විචාරණය කර තල්ලුවීම සඳහා මේ සංශෝධනය එනවා. ඒතොර අපි මේකේ දකින ප්‍රශ්නය තමයි දැනටත් ජනාධිපතිරගේ දූරකාලය වසර 5යි කියලා නිරවුල් ඒක ව්‍යවස්ථාවේ තියෙනවා. ඒක අධිකරණ තීන්දුව දෙකකින් හම්බෙලා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිරලා වරයා අධිකරණයේ විමසපු වෙලාවේ, ඒ වගේ මේක පහුගිය ගිය සතියේ තිබුණු මූලික ඓතිහාසිකම් පෙස්සමෙන් ඔප්පු වුණා. ඒ වගේම තමයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වසර 5න් ඉවත් වෙලා ගෝඨාභය රාජපක්ෂ පත්වෙන ප්‍රායෝගිකව මේක ඔප්පු වුණා. දැන් මේ අවස්ථා තුනකදී ප්‍රායෝගිකව ඔප්පු වුණු එකක් දැන් රනිල් වික්‍රමසිංහ අරන් යන්නේ මේ මැතිවරණය සම්බන්ධව යම් අවිනිශ්චිතකමක් අද. අපි හිතනවා ඒක බරපතල තත්ත්වයක්. ඒක බරපතල තත්ත්වය වෙන්නේ මේ එන ව්‍යාකූලත්වය ඇතුලේ රනිල් හිතමින් ඉන්නවා ඇති. අපි හිතන්නේ නැහැ රනිල්ට ඒක කරන්න පුළුවන් කියලා. රනිල් වික්‍රමසිංහ හිතමින් ඉන්නවා ඇති. දැන් මේක ජනමත විචාරණයකට තල්ලු වෙලා ජනමත විචාරණයකට ගියාට පස්සේ මේකට රුපියල් බිලියන 10ක් යනවා. ඕන්නම් රනිල් හිතනවා ඇති. ඊට පස්සේ පළාත් පාලන ඡන්දෙට කිව්වාගේ සල්ලි නැහැ වගේ එකක් කියන්නත් හිතන් ඇති. අපි ඒක කියන්න දෙන්නේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහ එහෙම හිතන් ඇති. අනිත් පැත්තෙන් මේක ජනමත විචාරණයකට තල්ලු වුණාට පස්සේ ඒ ජනමත විචාරණේ ඉවර වෙනකල් අනිත් පැත්තෙන් ජනාධිපති වෙන්නේ තියන්නේ නැතුව මාසයක් දෙකක් හෝ කල් දා ගන්න පුළුවන් පාරගෙන රනිල් වික්‍රමසිංහ හිතනවා ඇති. අනිත් පැත්තෙන් රනිල් වික්‍රමසිංහ තමයි මේ ජෙනුයින් විදිහට කියලා ඉහේ ඔවුන්ගේ මාධ්‍ය හමුවේ ජෙනුයින් කරන්න තමයි මේක ගේන්නේ කියලා. ඒතකොට රනිල් වික්‍රමසිංහ තව පැත්තකින් ඒ වගේ එක්සත් ජාතික පක්ෂය තව පැත්තකින් හිතනවා ඇති. දැන් රනිල් වික්‍රමසිංහ තමයි ජනමත විචාරණයකට දාලා මේ යෝජනාව ගේන්නේ. ඒ යෝජනාව ගෙනාවම මොහු මේ යෝජනාව ජනාධිපතිවරයා විසින් ගෙනාව යෝජනාව රට පුරා අරගෙන යනවා. අන්දියක් අන්දියක් ගාන ගිහිල්ලා රැස්වීම් වල තියලා කියයි මේක මං ගෙනාව යෝජනාව. මේ පහ කරන්න ගෙනා දැන්ටත් පහ කරලා තියෙනවා. පහ කරන්න ව්‍යවස්ථාව නිරවුල් කරන්න ගෙනාව යෝජනාව කියලා රනිල් වික්‍රමසිංහ එයාගේ යෝජනාව කියලා යාව පුම්බ ගන්න තමයි හදන්නේ මේ දේශපාලන පොරපිටිය ඇතුලේ. එතකොට දැන් මේක වසර පහක් කියලා පිළිගන්න විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ හෝ මේ පොදු ජනතාවටම මේ ජනමත විචාරණය කෙනාව මේකට එකඟ වෙන්න වෙනවා. අන්න එතනට රනිල් වික්‍රමසිංහ මේක තල්ලු කරලා තමන්ව පුම්බා ගැනීමේ දේශපාලනය කරන්න මේක ඇතුළේ හිතනවා ඇති. එතකොට මෙන්න මේකත් එක්ක බරපතල ප්‍රශ්නයක් ව්‍යාකූලත්වයක් රටේ දේශපාලනය ඇතුළේ එනවා. එතකොට මේ දේශපාලනය ඇතුළේ එන ව්‍යාකූලත්වය අපි දකින්නේ රනිල්ගේ දේශපාලන ගේම් ගැහිල්ල, එහෙම නැත්නම් ජනතාව ඉස්සරහට යන්න තියෙන බය විදිහට. දැන් සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් රනිල් මාර වැඩෙක්, එයා මාර ගේම් ගහනවා, මාර කෛරාටිකෙක්, මෙන්න තව කොලයක් ඇද්දා, යාගේ මොලේනේ, මොලේ නෙමේ මේකට කියන්නේ බය. මේකට රනිල් වික්‍රමසිංහ මැතිවරණ වල තියෙන බය, ජනතාවට තියෙන බය, ඒ වගේම පරාජය පිළිගැනීම විසින් තමයි මේ ඔක්කොම රනිල්ට හිතන්න සිද්ධ වෙලා තියෙන. ඒ නිසා අපි හිතනවා මේක පරාජය කළ යුතුයි. එතකොට මේක පරාජය කළ යුතුයි, මේක එක පැත්තකින් මේක පාර්ලිමේන්තුව ඇතුළේ රනිල් වික්‍රමසිංහලාගේ වැඩපිළිවෙල පරාජය කරන්න ඕන, අනිත් පැත්තෙන් පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා බලය ඇතුළේ රනිල් වික්‍රමසිංහලාගේ මේ සැලසුම පරාජය කරන්න ඕන. එතකොට මෙන්න මෙතනින් ගිහිල්ලා දැන් මේ රනිල් වික්‍රමසිංහලා මෙන්න මේ ගේම් එක ගහලා, එහෙම නැත්තම් මෙන්න මේ කියන සාකච්ඡාව රටේ ඉස්සරහට ගෙනල්ලා රට ඇතුළෙත් හදන්න හදනවා. රනිල්ට තව ඉන්න පුළුවන්, තව ඉන්න ඕන, මෙයා ඉඳීද දන්නේ නැහැ කියන ඒ මතය හදන්න තමයි. ඒ නිසා අපි හිතනවා ජනතාවත් එක්ක ඇත්ත සාකච්ඡාවක් මේ සම්බන්ධව හදාගන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි දැක්ක පහුගිය කාලේ දේශපාලන පක්ෂත් කරපු එකක් තමයි මැතිවරණයට පෝය ගණන් කර කර තමයි හිටියේ. මැතිවරණයට පෝය එකයි, පෝය දෙකයි, පෝය තුනයි, පෝය හතරයි, පෝය පහයි. දැන් පෝය ඔක්කොම ඉවරයි. පෝය ඔක්කොම ටිකක් ඉවර වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් දැන් රනිල් හදන්නේ පෝය ඔක්කොම පැත්තකින් තියලා පෝය නැත්තම් පෝය පෙන්නන්න මේ රනිල් හදන්නේ පෝයෙන් පස්සේ සම්පූර්ණ අමාව කරන්න පෙන්නන්න තමයි මේ හදන්නේ. ඒතර ඒක පරාජය කරන්න ඕනේ. ඒක පරාජය කරන්න වෙන්නේ මිනිස්සුන්ගේ ජනතාවගේ මැදිහත් වීමක් ඇතුළේ. අපි විශ්වාස කරනවා ජනාරගල සන්දානේ විදියට රනිල් වික්‍රමසිංහට එරෙහිව දැවැන්ත හඬක් ගොඩනගන්න ඕන, රනිල් වික්‍රමසිංහට එරෙහිව දැවැන්ත පෙරමුණක් ගොඩනගන්න ඕන. ඒ වගේම ජනාරගල සන්දානේ විදියට අපි ඉදිරිපත් කරන මැතිවරණ වැඩපිළිවෙල ඇතුළේ සියල්ල ඇතුළේ රනිල් වික්‍රමසිංහලාගේ වැඩපිළිවෙල පරාජය කිරීමේ සාකච්ඡාව ගේන්න ඕන. මොකද රනිල් වික්‍රමසිංහ මේ ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ හෝ ඊට පෙර හෝ අකුලගෙනියයි. නමුත් නැවත එන්නේ මේ තියෙන ආර්ථික දේශපාලන වැඩපිළිවෙලම අරන් යන කවුරු හරි කෙනෙක් නම් අපි හිතනවා ඒක රටට සුබ නැහැ. ඒක රටට ඵලදායි නැහැ. ඒක රටට වැදගත් නැහැ. ඒ නිසා අපි හිතනවා මේක රටේ ජනතාවට ජයග්‍රහණ ගන්න පුළුවන් තැනට ගේන්න අදාළ විකල්ප ආර්ථික දේශපාලන වැඩපිළිවෙලක සාකච්ඡාව ගේන්න ඕන කියලා හිතනවා. ඒ වගේම අපි ජන අරගල සන්ධානයේ විදිහට කියනවා රනිල් වික්‍රමසිංහට මේ එක එක තුරුම්පු ව්‍යවස්ථා ගැට ගේම් අවසන් කොළ ඇදිලි හරියන්නේ නැහැ. රනිල්ට යන්න වෙනවා, රනිල්ව යවන්න වෙනවා, රනිල්ව පරාජය කරන්න, රනිල්ව පරාජය කරනවා. ඒ නිසා ඒ වෙනුවෙන් පෙළ ගැහිමු කියන යෝජනාව අපි මේ රටේ ජනතාවට කරනවා.
දැන් මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න හදන්නේ ව්‍යවස්ථාවත් යටින් රිංගල යන්න දාදන්නේ මේ ජනාධිපතිතුමා. ඒ කියන්නේ පැහැදිලිවම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුලේ ජනාධිපතිවරයාටත් පාර්ලිමේන්තුවටත් වසර 6ක් තිබුණු දුර කාලයේ තමයි වසර 5ක් කියලා ගෙනාවේ. ඒතර ඒක නිශ්චිතව ව්‍යවස්ථාවේ හරියටම පැහැදිලිව තියෙනවා. ගිය සතියේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ ලබා දුන් ලෙනව කියන පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් පෙස්සමට අදාළව මේක 5යි කියන එක අධිකරණයේ අර්ථකථනයක් විදිහටම තියෙන ව්‍යවස්ථාවේ අර්ථකථනයක් විදිහට තියෙනවා. එහෙම තියෙද්දි තමයි දැන් මාර සත්භාවයෙන් අපි හරිම ජෙනුයින් අපි මාර හොඳයි ව්‍යවස්ථාවේ 83 ආවගන්තියේ වසර 6 කියලා තියෙනවා වැරදීමක් විදිහට තාක්ෂණික වැරද්දක් විදිහට. ඒතර එහෙම තියාගෙන ජනාධිපති වෙන එකට යන්නේ නැතුව ඒක ඊට කලින් වෙනස් කරමු කියන එක තමයි දැන් ජනාධිපතිවරයාගේ පැත්තෙන් මතු කරන්නේ. දැන් එහෙම ජනාධිපති වෙන එකට යන්න ඕන නම් එහෙම වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් දැනට නැහැ. ඔව් තාක්ෂණික ප්‍රශ්නයක් තියෙනවා. වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් නැතුව තව දවස් 5කින් ව්‍යවස්ථානුකූලව මැතිවරණ කොමිෂමට බලය හම්බෙනවා ජනාධිපතිවරණේ ප්‍රකාශයටපත් කරන්න. ජනාධිපතිවරණයකට යන්න පුළුවන්. එතකොට ඒ ඔක්කොම තියෙද්දි ඒ ඔක්කොම වටපිටාව නිර්මාණය වෙලා තියෙද්දි තමයි හරිම සත්භාවයෙන් රනිල් වික්‍රමසිංහලා දැන් පෙන්නලා සත්භාවයෙන් කියලා පෙන්නලා අර 83 ආවගන්තියේ 6 අවුරුද්දක් කියන එක 5 අවුරුද්දක් කියන දේ මේ 6 කියලා තියෙන එක පහ කරන්න තමයි එන වචනයක් වෙනස් කරන්නේ. මේ වචනේ වෙනස් කරන්න තමයි දැන් ව්‍යවස්ථා සංශෝධනය ගේන්නේ. මේ ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවක මම මේක ජනමත විචාරණය කරන්න. මේක කිසිම දෙගිඩියාවක් තියාගන්න එපා. අනිවාර්යයෙන්ම මේක ජනමත විචාරණයකට යන්න ඕන. ඒ ජනමත විචාරණයට යන්න වෙන්නේ නිසා තමයි 2019 දීත් මේක తాවකාලිකව තිබ්බේ. දැන් එතකොට අගමැති හිටපු රනිල් මේක දන්නේ නැති බබා නෙමෙයි. එයා දන්නෝ. ඒ දන්න රනිල් තමයි දැන් මේක ගැටයක් විදියට ගේන්නේ, තුරුම්පුවක් විදියට ගේන්නේ, අලුත් කොලයක් විදියට ගහන්න යන්නේ. අලුත් කොල විදියට ගැව්වට පරණ එකම තමයි මේ. එතකොට ඒක කරන්න තමයි හදන්නේ. ඉතින් අපි හිතනවා මේක පරාජය කරන්න ඕන. මොකද මේකෙන් දවසක් හරි ජනතාවගේ මැතිවරණ අයිතිය ඡන්දේ පාවිච්චි කිරීමේ අයිතිය කල් දානවා නම් දවසක් හරි රනිල් වික්‍රමසිංහලා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉන්දියාවේ එක එක ධනකුවේරේ සතුටු කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක නම් දවසක්වත් ඒකට යන්න දෙන්න බෑ. ඒ නිසා තමයි අපි ජනතාවට කියන්නේ අවදියෙන් ඉන්න මේ වසර 6 පහ කරනවා කියලා බැලූ බැලමට මාර හොඳයි කියලා පෙන්නලා මේ අර දුමින්ද සහෝදරයා කිව්ව වගේ බුදුසරණයි කියලා ලොරිය ඉස්සරහ ගහගෙන පිටිපස්සෙන් හොරාරක් අරගෙන යනවා වගේ වැඩක් තමයි. ඒ නිසා මේක පරාජය කරමු. මේක පරාජය කරන්න ඕනේ කියන යෝජනාව තමයි අපි ජනතාවට ජනාරක සම්දාන විදිහට කරන්නේ.